හරි දුවේ පුතේ, එහෙනම් අපි අද තුන ශ්‍රේණියේ මෙතන ප්‍රශ්න පත්‍ර අංක 4 එක තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකට මේක කෙටි ප්‍රශ්න පත්‍රයක් නේ නේද? ඒකට ඉරි ගහන සරල ප්‍රශ්න පත්‍රයක්. හැබැයි සරල වුණාට බොහොම හොඳින් කියවලා ප්‍රශ්න පත්‍රේ නිවැරදිව පිළිතුරු ලකුණු කරන්න වෙනවා. හරි. එතකොට මේකේ මුලින්ම උපදේශක් දීලා තියෙනවා एक हाथली है तेक प्रश्न वाले निवृत्ति परितुरे तोरा याटिंग इरा खानदिन ने किने उपदेश आखा पिरे देने वा इतना कुटा बालमु आपने पहले इन प्रश्न किए ने वा मूल रूपे टा वड़ा गैलेपेन रूपे तोरा ने किन मूल रूपे टा वड़ा गैलेपेन रूपे अपने दिया दिन पैन सला मितना पैन आख दीला पुटु आख दीला तो प्याद दीला तो पेंसिलिंग कराने अपी अकुरुली ने कनी वाला गोहोला टा पेंसिल तमें पाउच कराने ඒ කාර්යයම පෑනෙමුත් කරන්න පුළුවන් පෑනෙමුත් අකුරු ලියන එක අකුරු ලියන්න වාඩි වෙන්න තමයි ඉතින් පුතු පාවිච්චි කරන්නේ නේද ඉතින් තොපිය මේ කාරණා දෙක මේකට ගලප ගැනීම අපහසුයි එහෙනම් මුලින් දීපේ රූපයට වඩාත් ගැලපෙන කියන්නේ ඒ කාර්යයම කරන රූපයක් මෙතන තියෙනවා එහෙනම් ඒක තමයි පිළිතුර පිළිතුර අංක 1 පළවෙනි ප්‍රශ්නෙට ඔයා මෙතනින් හරිනම් හරි දාගන්න වැරදිනම් වැරදි දාගන්න වැරදිනම් අනිවාර්යයෙන්ම හරි උත්තරේ ලකුණු කරන්නත් ඕනේ. අපි යන් ඉනක ප්‍රශ්නෙට ෆෝන් කරත් නෑ. මන්දුළු ගැටලුවක්ද? ගැටලුවක් නැත්තම් මයික් එක ඔෆ් කර දෙමු. ඉනකට පුටුවක් දීලා තියෙන්නේ. එතකොට මේකේ කරන කාර්යය. එතකොට මේක අපි වාහනයක් දුන්නට මේ දෙක සම්බන්ධයක් නෑ මේ රූපෙට වඩා සම්බන්ධයක් පොත සහ ඩෙස් එක. ඒතර මේ පුටුව ඩෙස් එකේ මේ දෙක එකට භාවිතා කරනවානේ. දැන් මේ දීපු රූප තුනත් එක්ක මේ පුටුව මෙතනින් තියාගෙන වාඩි වෙලා වැඩ කරන හින්දා සම්බන්ධයක් තියෙනවා අපිට. මොකද මේකේ තියෙන කාර්යයම කරන එකක් කියලා එකක් නෑ. මේසේ මොකද පුතේ? රේ මේසේ. හරි. එතකොට මෙතන දැන් පුටුවේ ඒ උඩේකේ තිබුණේ මේකෙම කාර්ය කරන එකක්. හැබැයි මෙතන දැන් වඩාත් ගැළපෙන රූපනේ කාර්ය කරන එකක් කියන එකක් කියලා නෑ. ඒත් මේක ගලප ගන්න වෙන්නේ ඩෙස් එකත් එක තමයි අපි සාමාන්‍ය පුටුව භාවිතා කරන ඩෙස් එක නේද? මේසෙ තනින් තියාන වාඩි වෙන්න බෑනේ. පුටුවකුත් අවශ්‍ය වෙනවා. එහෙනම් සම්බන්ධතාවයේ තියෙන අංක 2. මේකත් එක තමයි සම්බන්ධතාවයේ තියෙන්නේ. ප්‍රශ්න අංක 3ට එද්දී 3යි 4යි 2ටම අපිට කියනවා වැඩිම සම්බන්ධයක් ඇති වචන දෙක ඇතුළත් පිළිතුරු තෝරන්න වැඩිම සම්බන්ධයක් තියෙන වචන දෙක. ඒතර මස් මාළු සම්බන්ධයක් තියෙනවා. මස් රොටි සම්බන්ධයක් අඩුයි. මාළු gedara සම්බන්ධයක් අඩුයි. මෙතනදී සාමාන්‍යයෙන් අපි මේක ප්‍රෝටීන් සහිත ආහාර කියලාත් කියනවා නේද? නැත්නම් අර සත්වනි ආහාරනේ. අපේ gedara සමහරට අද මස් වෙනවා හෙට මාළු යන්න පුළුවන්. මේ දෙක සම්බන්ධයක් තියෙනවා. මස් එක්ක රොටි සම්බන්ධයක් නම් අඩුයි. මේක පිටි සහිත ආහාරයක් මේක ප්‍රෝටීන් සහිත නැත්නම් මෙතන තවත් තියෙනවා මේ වගේ ප්‍රයෝජන අපි ගන්න පුළුවන් ආහාරවල සමහර ආහාරවල ශක්තිය ලබා දෙනවා සමහර ආහාරවල ආහාර අපිට මේ අපේ ශරීරය වර්ධනය කරනවා දැන් මේවා වර්ධනය කරන ආහාර ශරීරය වර්ධනය කරන ආහාර මේක පිටි ශක්තිය ලබා දෙන ආහාරනේ මාළු විතර කොහොමද ගැලපෙන්නේ එහෙනම් සරල පිළිතුරක් තියෙනවා අංක 1 මස් මාළු ගැලපෙන පිළිතුර අහසට වලාකුළු මුහුදට ගොඩ බිම බල්ලා ඇඳ කොහොමද ගැලපෙන්නේ එතකොට අහස වලාකුළු කියලා එකක් කියනවා ඔව් අහසේ වලාකුළු තියෙනවා මුහුද ගොඩ බිමේ තියෙනවා එතකොට මේ දෙකත් එක්ක අපි සම්බන්ධයක් ගොන වැඩිම සම්බන්ධයක් ඇති දෙවිදියකට සම්බන්ධය ගොඩනගා ගන්න පුළුවන් වගේ හිතනවා කොහොමත් මේක බෑ බල්ලා ඇඳේ කියන එක අපි අයින් කළම දාන්න වෙන එහෙනම් මේ දෙකත් එක්ක තමයි අපි තර්ක කරන්න වෙන්නේ කතා කරන්න වෙන්නේ ඒතර අහසේ තමයි වලාකුළු පාවෙන්නේ මුහුදේ ගොඩ බිම යන්නේ නැහැ කියන අර්ථකතනේ අපි පිළිතුරු අංක එක තෝරමු හැබැයි මේක අනිත් පැත්තට ගත්තොත් ඊට වඩා වෙනස් අර්ථයකුත් තියෙනවා ගොඩ බිමේ තමයි මුහුද තියෙන්නේ කියලා අර්ථයක් පොඩි තියෙනවා ඊට වඩා අහසේ වලාකුළු පාවෙනවා කියන අදහසත් එක්ක පළවෙනි පිළිතුර තෝරන්න පුළුවන්. ඒක
පිස්තල්ට ගැලපෙන වචනය පිළිතුරු තුලින් තෝරන්න කියනවා. පිස්තල්ට ගැලපෙන වචනය තාත්තා උදැල්ල කරකවන පාට ගන්නකෝ. ඔල පාට පැහැදිලිද? තාත්තා උදැල්ල කරටගෙන කුඹරට ගියේ, තාත්තා උදැල්ල හිසටගෙන කුඹරට ගියේ, තාත්තා උදැල්ල දෙකටගෙන කුඹරට ගියේය. නම් අපිට මෙතනින් ගන්න වෙන්නේ කරට කියන පිළිතුර. තාත්තා උදැල්ල කරටගෙන කුඹරට ගියේ. උදැල්ල කරේ තියාන්නේ අපි යන්නේ නේද? සීයා පුවක් එකට දෙකට කැපුවේය, සීයා පුවක් කරල දෙකට කැපුවේය, සීයා පුවක් ගෙඩිය දෙකට කැපුවේ. පුවක් නම් තියෙන්නේ ගෙඩි නේද? එහෙනම් ගෙඩිය තමයි මෙතනට උත්තරේ එන්නේ. අපිට කියනවා අපි යටට ගිහිල්ලා දෙකම බලමු එකපාර. මේක කියනවා යට රටාවේ හිස්තැනට ගැලපෙන පිළිතුර. මෙහෙම රටාවක් දීලා එකට රේඛා දෙකක් දීලා මෙහෙම රේඛා තුනක් කරගෙන මේකේ රේඛා හතරක් කරගෙන එහෙනම් අනිවාර්යයෙන්ම රේඛා දෙකයි තුනයි හතරයි. එහෙනම් මේක රේඛා පහක් ඕන. එක දෙක තුන හතර පහ. මේකේ රේඛා තුනයි, මේකේ රේඛා තුනයි. එහෙනම් මේ දෙක ගන්න බෑ. අපිට පැහැදිලිව පේනවා ප්‍රශ්න අංක 4 උත්තරේ අංක 1 ගන්න පුළුවන් කියලා. මේක තමයි රටාව. ඊනකට මේකේ වක්‍ර රේඛාව මේ පැත්තට, අනිත් පැත්තට, මේ පැත්තට, මේ පැත්තට, කියන්නේ දීපුවකට විරුද්ධ, මේකට විරුද්ධ, මේක, මේකට විරුද්ධ, මේක. එහෙනම් මේකට විරුද්ධ මේ පැත්තට එකක් එන්න ඕනේ. ඒ කියන්නේ අංක 1 තමයි උත්තරේ. රටාව මුලින්ද බලන් ගියාම අංක 1 උත්තරේ එනවා. සහන් පාසලට පැමිණියේ පෙරවරු 7:30ට මිනිත්තු 5කට පෙරය. සහන් පාසලට පැමිණි වේලාව. ඉතින් 7:30ට මිනිත්තු 5කට පෙර 7:35 කියන්න බෑනේ. මේක 5කට පසු. 7:30ට මිනිත්තු 5කට පෙර 7:30ම කියන්න බෑනේ. එහෙනම් ඉතින් එතනම උත්තරය ඇවිල්ලා ඉවරයි. එහෙම නැත්තම් 30න් 5ක් අඩු කරාම 25යි. 7 වෙනස් වෙන්නේ නැහනේ නේද? 7:30ට මිනිත්තු 5කට පෙර කියන්නේ සහන් පාසලට ආවේ පෙරවරු 7:25ට. තමයි උත්තරේ. 2016 දී ජනවාරි මාස පටන් ගන්නා වැඩසටහනක් 2016 දෙසැම්බර් අවසන් කරයි. මෙම වැඩසටහන අවසන් කිරීමට කොපමණ කාලයක්? පුතේ පටන් ගත්තේ 2016 ජනවාරි. ඉවර කරනවා 2016 දෙසැම්බර්. ඒතර අවුරුද්දකට සාමාන්‍යයෙන් මාස 12ක් තියෙනවා. නේද? ජනවාරි පටන් ගත්තක දෙසැම්බර් කියන්නේ මාස 12ම ගිහිල්ලා. ඒක උනා ගණන් කරන්න පුළුවන් නේ. ජනවාරිනි පටන් ගන්න. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. මාස 12යි. කියන්නේ මාස 12 කියන්නේ අවුරුදු එකයි. ඉතින් අනිත් විදිහ තව විදිහට බලා ගන්න පුළුවන්. 2016 පටන් ගත් එක 2016 නම් අවුරුදු තුන අවුරුදු දෙක කියන උත්තර කොහොමද ගන්න බෑනේ නේද? එහෙනම් මේකට මාස 12ක් ගියලා කියන අවුරුද්දක් මේ වැඩසටහනට ගත වෙච්ච කාලයේ අවුරුදු එකයි. නම් මේක ඉතින් නැතිවෙන්න මෙතනින් ගැහුවා. ඔයා කමක් නෑ මෙතන කිව්ඩින් හරි අටින් හරි ගහලා තියෙනවා. හරි. එහෙනම් අපි අනිත් පිටුවට යමු. පේලියක ළමයි 5 දිනක් සිටිදී මේ හරිමැද ළමයා සිටින්නේ කීවෙනියද? දූපතේ මෙහෙම හරිමැද හොයනකොට අපිට කරන්න වෙනවා පොඩි වැඩක්. 5යිනි හිටිය ළමයි නේද? ඒතර ළමයි 5යි නම් මේ ළමයි 5 මේක බෙදන්න වෙනවා දෙකේ. මේක දෙකෙන් බෙදුවම දෙකෙන් බෙදුවම 5ට 2ව 2යි 4යි කියන්නේ දෙකක් තියෙනවා. 5ට 2ව 2යි 2
බදුපුතේ දෙවාරයක් දෙක හතරයි ඉතිරි එකයි දැන් මෙහෙම නෙන්නේ පහට දෙක පහ දෙකෙන් බෙදුවම දෙකයි ඉතිරි එකයි ඒ කියන්නේ පුතේ මම නිකන් මේක මේ උදාහරණ මේ පැහැදිලි කරන්න හදන්නේ මම නම් පස් දෙනා මෙහෙම ඇඳුත් පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා පස්වෙනියා හරිද ඒතර මට දෙකයි කියලා අහුවෙන්නේ දෙකයි ඉතිරි එකයි කියන්නේ මේ පැත්තට දෙන්නේ මේ මේ පැත්තට දෙන්නයි මේ පැත්තට දෙන්න ඉතිරි වෙනියා කියන්නේ මේ පැත්තේ දෙවෙනියා ඉඳලා තුන්වෙනියා ඒ කියන්නේ අපි කරන්න ඕනේ පහයි නම් මේ ඉතිරි දෙකයි මේ මේකයි එකතු කරන්න ඕනේ එහෙනම් තුන්වෙනියට ඉන්න කෙනා තමයි මැද කෙනා වෙන්නේ මම මේක බෙදලා පෙන්නුවේ මේක නම් බෙදන්න දෙයක් නැහැ හිතා ගන්න පුළුවන් මෙයා තමයි මැද කෙනා අපි හිතමු ඉන්නවා කියලා 23 23 දෙකේ දෙක දෙව ගණන් කරන ගියාම 11යි ඉතිරි එකක් වෙනවා කියන්නේ 12 වෙනියා තමයි මැද අපි හිතමු 75 නෙවෙයි 70 නෙවෙයි 80 පහක් ඉන්නවා කියලා. ඒතර 85 අපි දෙකෙන් බෙදන්න වෙනවා. ගුණ නැත්තම් 2 4 කියලා ගණන් කරන්න යන්න වෙනවා. එතකොට 85යි නම් 42යි 43 වෙනියා තමයි මැද වෙන්නේ. ඒතර මේ විදිහට ආපු උත්තරේට එකක් එකතු කරලා තමයි මැද ගණා වෙන්නේ. මේ බලන්නකෝ. මෙහිටත් 2යි මෙහිටත් 2යි. මේ 2 කියන්නේ හරියටම බෙදෙන ගණන්. එහෙනම් දෙපැත්තටම ගොඩන් දෙකකට බෙදුවම 2 මේ පැත්තට දෙන්නයි මේ පැත්තට දෙන්නයි. හැබැයි ඊට එකක් වැඩි එකිනා තමයි මැද ගණා. එහෙනම් තුන්වෙනි කෙනා තමයි මැද මම මේ සරලව පැහැදිලි කරන්න උත්සාහ කරේ නේද නැත්තම් මේ විදිහ එකක් අඳගෙන තර අගල මැද කෙනා කියන්නේ කියලා හොයාගන්න පුළුවන් ඒතර අපි ඕනම සංඛ්‍ය ඕනම මොකක් හරි ගානක මැද කෙනා හෙව්වොත් හැබැයි විතරද පුතේ අපිට අහුවෙනවා උත්තේ සංඛ්‍යා සහ ඉරට්ට සංඛ්‍යා 1 3 5 7 9 කියන්නේ උත්තේ සංඛ්‍යානේ 2 4 6 8 කියන්නේ ඉරට්ට සංඛ්‍යානේ ඒතර ඉරට්ට සංඛ්‍යාවල මැද හොයන්න බෑ උත්තේ සංඛ්‍යාව විතරයි මැද හොයන්න පුළුවන්. උත්තේ සංඛ්‍යාවල මැද හොයනකොට දෙකෙන් බෙදලා එන උත්තරේට එකක් එකතු කරාම ඒ එන ආන්නේ පිළිතුරු තමයි මැද කෙනා වෙන්නේ. එහෙනම් මේකේ උත්තරේ තුන්වෙනියට ඉන්න කෙනා තමයි මැද ළමයා වෙන්නේ. හරි. මල්ලි ළඟ හා මා ළඟ වීදුරු බෝල 6ක් තියෙනවා. මල්ලිගෙන් එක් වීදුරු බෝලයක් මට දුන් විට අප දෙදෙනා ළඟ ඇති වීදුරු බෝල ප්‍රමාණය සමාන වේ. එසේනම් වැඩි ප්‍රමාණයක් වීදුරු බෝල තිබුණේ කා ළඟද? පුතේ දෙන්න ගාවම 6යි. හරිද? දැන් මල්ලිගෙන් මෙතන එකම එකපාර හිතා ගන්න පුළුවන්. මල්ලි වීදුරු බෝලයක් මට දුන්නම දෙන්න ගාව සමානයි කියන්නේ පුතේ කලින් මල්ලි ගාව වැඩියෙන් තිබුණා. එම ඉන්නෝන්නේ කලින් මල්ලිගාවට තමයි මල්ලි වීදුරු බෝලයක් මට දීපු ගමන් එතකොට මල්ලි මට දුන්නේ හින්දානේ අපි දෙන්න ගාව සමාන උනේ. එහෙනම් ඒකේ තේරුම මල්ලි ගාව වැඩිපුර මුලින් තිබුණා. ඒත් අපි මෙහෙමත් හිතමුකෝ. මල්ලි මට දුන්නම දෙන්න ගාව සමාන වෙනවා කියන පුතේ 6 දෙකට බෙදුවම 3යි. දැන් තමයි මං ගාව 3ක් උනේ. එහෙනම් මල්ලි ගාවත් දැන් 3යි. එහෙනම් මල්ලි එකක් දුන්නේ හින්දා මට 3ක් උච්ච හින්දා එහෙනම් මං ගාව කලින් තිබුණේ 2යි. මල්ලි ගාව 4ක් තිබිලා තියෙනවා. එහෙම හදා ගන්නත් පුළුවන්. ඒ නැතත් කොහොමත් මල්ලි මට දීපු හින්දානි මංගාව මල්ලි මායි සමාන උනේ. එහෙනම් දෙන්න කලින් අනිවාර්යෙන්ම මල්ලි ගාව වැඩිපුර වීදුරු බෝතල් තිබිලා තියෙනවා. බෝල තිබිලා තියෙනවා. වීදුරු බෝල. වීදුරු අංක එක. මුලින්දී ඇති පදයට සමානාර්ථ පදය. කැලෑව. මල්ලි ළඟ තියෙන්නේ කැලෑව කැලෑව කියන එකට අපි විනාශය කියන්න බෑ ආරම්භය කියන්න බෑ අපෙන් අහන සමාන පදයක් ඉඳලා කැලෑවට අපි තෝරමු අංක 3 වනය ඊළඟට
දූපත කියන එක දූපතක් කියන්නේ රටක් නෙවෙයි. පුතේ දූපතක් කියන්නේ සාමාන්‍යයෙන් මුහුදෙන් වට වෙච්ච එකක්. හතර වටේටම මුහුදෙන් වට වෙච්ච එකක්. ලංකාව දූපතක් තමයි. හැබැයි දූපතට සමාන පදයක් විතර ලංකාව කියන්නේ නැහැ. නේද? අපේ රට වටේටම මුහුදනේ. හැබැයි සමහර රටවල එහෙම වටේටම මුහුද නැහැ. සමහර රටවලට මුහුද ඇත්තෙම නැතිවා තියෙනවා. අපේ රටේ තිබුණාට දූපතට අපි කියනවා දිවයින කියලා. දිවයින. දිවයින. මෙම රූපේ අඳුරු කර ඇති ප්‍රමාණය වන්නේ මේක ඔයාලා අහුවෙච්ච එකක්. අපි දන්නේ කාල සහභාගෙනේ නේද? එතකොට කාල නම් මෙහෙ වෙනම හදන්න ඕනේ. මෙතන හරියටම භාගයක්. හැබැයි ওই භාගවලත් තියෙනවා කතා දෙකක්. මේ වචනේ හරිනම් මෙතනට මේ බයන්න නෙවෙයි පාවිච්චි කරන්න ඕනේ අනිත් එක. මහා ප්‍රාණ බර්නි. එතකොට මහා ප්‍රාණ බර්ල මම ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා භාග කියනකොට මෙතන අල්ප ප්‍රාණ බර් කියන හරි අඩක් කියන බයන්නට අනිත් බයන අල්ප ප්‍රාණ බර් තමයි ඉන්න ඕනේ. මහා ප්‍රාණ බර් කිව්වොත් ඕනම භාගයක් ගැන කියන්න පුළුවන්. ඔයා බනිස් කෙඩිය හතරට කඩලා කෑල්ල දුන්නොත් ඒක මේ විදිහට භාගයක් තමයි. ඔයා බනිස් කෙඩිය හරි මැදින් දෙකට කඩලා දුන්නොත් මේ විදිහ භාගයක්. හැබැයි මෙතන අල්ප ප්‍රාණ බර් අනිත් බර් දැම්මොත් ඔයා බනිස් කෙලිය හරියටම දෙකට කරලා භාගයක්ම තමයි තියෙන්නේ. එහෙම නැතුව වෙන කෑලි දෙන්න බෑ. නේද? ඒ දෙකේ අර්ථ දෙකක් තියෙනවා කියලා පොඩ්ඩක් මතක තියාගන්න. හරි. මෙතන අපිට කාලක් කොහොමද කියන්න බෑනේ. තුන් කාලක් කියන්න බෑනේ. කාලවල තුනක් තුන් කාලක් කියන්න. ඒකත් බෑ. එහෙනම් මේ උත්තරේ භාගයකි. අපිට ප්‍රශ්න හතර ලකුණක් දීලා තියෙනවා. මෙතන මේක රටාවක් තියෙනවා. රටාව පටන් ගමු යට ඉඳලා. බලන්නකෝ මෙතන මේ ගඩොල් බිත්තියක් මේ බිත්ති බඳින එකක් තියෙනවා. යට එකේ ගඩොල් කැට හතරක් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟ එකේ ගඩොල් කැට තුනක්. එහෙනම් ඊට උඩ එකේ එක එක අඩු වෙච්ච හින්දා ගඩොල් කැට අපි දෙකක් පාවිච්චි කරමු. නේද? මේ තුනම මෙතනට ඇඳගත්තොත් බෑ. මේ එක ඇඳගත්තොත් බෑ. මේකට උඩින් ඕන නම් ආපහු එකක් අඳින්න වෙනවා. මේක අපෙන් අහලා නැහැ නේ අපෙන් අහලා තියෙන්නේ මෙතනටනේ මෙතනට ගඩොල් කැට දෙකයි එතන තමයි තේන්නේ දී ඇති විස්තරයට ගැළපෙන පිළිතුර තෝරන්න ධනපාල අනුන්රවටා වැඩ ගන්නා අයකි මේ අනුව ධනපාල බුද්ධිමතෙක්වත් චන්දියෙක්වත් කියන්නේ චන්දිය කියන්නේ ඇයට ගහන නිකම් බයින කෙනෙක් නේද බුද්ධිමතෙක් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි ධනපාල කපටියෙක් අනිත් අය රවටලා තමයි වැඩ ගන්න දැන් ඔයාලත් ගෙදරදී එහෙම නංගි මල්ලි රවටලා මේක කරලා වැඩ ගන්නවත් දන්නේ නැහැ නේද නැත්තම් නේද අඬලි වෙලා අම්මගෙන් එහෙම වැඩ ගන්න එපා ඉතින් එහෙනම් ඔයා කපටියෙක් වෙනවා يعني උදව්වක් ගන්න එක වෙනම එකක් හැබැයි හැම වෙලාවෙම අනිත් අය රවටලා වැඩ ගන්න අයත් ඉන්නවනේ නේද බොරු ජාතියෙන් කතා කරලා නේද එක එක කියලා කියලා අරවා දෙනවා මේවා දෙනවා කියලා කොහොම හරි රවට්ටගෙන වැඩ ටික කොහොම කරගන්නවා ඒ කපටියයි එහෙනම් මෙතන උත්තරේ ධනපාල අනුන්දවට වැඩ ගන්නා කෙනෙක් හින්දා ධනපාල කපටියෙක් අනුන් කියන කිසිම දෙයක් ගණන් නොගෙන තමන්ගේ හිතුමතේට වැඩ කිරීම පියදාසගේ සිටිතකි මේ අනුව පියදාස නූගතෙක් කියන්නේ ඒ කියන්නේ යා උගත් නැ කෙනෙක්නේ එයාට තේරෙන්නේ නැ යා ගොඩක් දේවල් දන්නේ නැති කෙනෙක් උගතෙක් ඉගෙන ගත්ත කෙනෙක් නේ ඒතුළු නූගතෙක් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි උගත් කියන එකේ විරුද්ධ පද ප්‍රවීණයෙක් කියන්නේ මොනහරි දෙයක් සම්බන්ධයෙන් හොඳටම දන්නවා අපි දන්නවා මේ පෞගේ දවස්වල දැන් සංගීත ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් අපි කතා කරාම අමරදේව මහත්මයා කියන්නේ සංගීත ශාස්ත්‍රයේ ප්‍රවීණියෙක්. ඒතර එයා ඒ ශාස්ත්‍රය සම්බන්ධ ලොකු දැනුමක් තියෙනවා. ඒතර එක එක ශාස්ත්‍රවලට එක එක දේවල් සම්බන්ධයෙන් ප්‍රවීණව ඉන්නවා. දැන් ක්‍රිකට් ක්‍රීඩා වගේ ගත්තට පස්සේ හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය මහත්මයා ගත්තාම එයා ඒ ක්‍රීඩාවේ හිටපු ප්‍රවීණියෙක්. ඒ සම්බන්ධයෙන් දක්ෂෙක් ප්‍රවීණියෙක්. ඒ කියන්නේ මොනහරි විෂයක් සම්බන්ධයෙන් වැඩි දුර දැනුම තියෙන ඒ සම්බන්ධයෙන් කාලයක් ඒ 27 එක හිටපු කෙනෙක්. හරි ක්‍රීඩා ශාස්ත්‍රයක් වෙන්න පුළුවන් මොන හරි දෙයක්. එහෙනම් ප්‍රවීණියෙක් නෙවෙයි හිතමතේට වැඩ කරන්නේ. හිතුවක්කාරයෙක්. දැන් ඕක කතාව ඔයාලට මේ දවස්වල කියනවනේ. මේ කියන දේ හන්නේ පුදුම හිතුවක්කාරකමක් තියෙන මුගේ නේද? තව වචනකුත් දාලා තමයි කියන්නේ සමහරවල් නේද? එහෙනම් හිතුවක්කාර වෙන්න එපා. ඒ කියන්නේ අනිත් අය කියන
किसीम दया गणंगाने तो तमंगे हित मत वेड करना अम्मा की दिया तहानी ताता की दिया हानिने अय की दिया हानिने कौर की दिया कहानी हित मत वेड करना එහෙම අයට කියනවා අපි හිතුවක්කාරයේ කියලා. අපේ නම් කවුරක්වත් එහෙම නෑ නේද? කොහොම හොඳට අහනවද කියන දේ අහගෙන ඉන්නව නේද? දැන් උදේ පාන්දර 6 වුණාට කමන්නේ නෑ. දැන් කට්ටි නැගිලා පාඩමත් එක්ක සම්බන්ධ වෙන්නව නේද? එහෙම හිතුවක්කාරයෝ අපේ නම් නෑ. එහෙනම් අහන්න නැතුව හිටියොත් හිතුවක්කාරයෙක් වෙයි. හිස්නලට ගැලපෙන පිළිතුර තෝරන්න කියනවා. නංගි මල්ලි, ඒ කියන්නේ මේ කියන්නේ ස්ත්‍රීලිංග පදේ නැත්නම් ගැහෙනු හඟවන පදේට පිරිමි හඟවන පදේ නැත්නම් පුරුෂ ලිංග පදේනේ නේද නංගිට මල්ලි නම් අක්කට අයියා තමයි තෝරන්න වෙන්නේ නේද අක්කට අයියා අම්මට නම් තාත්තනේ අක්කට අයියා වෛද්‍යවරයා සේවය කරන්නේ රෝහලේ නා ගුරුවරයා සේවය කරන්නේ පාසලේනේ दीप संबंध मेतन स्त्रीलिंग पुरुष लिंग वैद्यवरियाट वैद्यवरी गुरुवरियाट गुरुवरी तम गेल मेतन हल्ती मे दीप संबंधी दीप संबंधी अत प्रश्न की बनोनी मे कत्की बनोनी दीप संबंधी अत्यक तोरगा तेरूंगा बेरीने सरल दिया तेरूंगा पुलवा हर वैद्यवरिया लेडकुट वरकट पेति देख बैगी दिनकट देवरा इन मेतन वरदगा वरकट पेति देख बैगी කපාර පෙති දෙකක් බොන්නලු ඒ වගේම දවසට දෙවරක් ඒ කියන්නේ උදේත් බොන්න බෙහෙත් හවසත් බොන්න බෙහෙත් මෙමෙලෙඩා දිනකට බෙහෙත් පෙති කොපමණ උතේ වරකට දෙකයි කියන්නේ මෙතන බෙහෙත් පෙති දෙකයි මම පෙන්සල ගන්නකම් मेतन बेहद पेति देखाई ए देख गुण कर गिनवा मे देवारया देवारया देख हतरा एना दिनकट पेति हतरा गातयुत लेडा दिनकट बेहद पेति गातयुत हतरा गन्न विनवा ताता अम्माट वडा उर्दू पहाक वेडी मालू ताता तमाई वेडी माल अम्मा बड़ा अम्मा गे वैसा उर्दू हतलिस पहाई अम्मा उर्दू हतलिस पहाई है भाई अम्मा बाला ताता ताता उर्दू पहाक वेडी माल नहीं पुते इन्हें अम्मा टा हतलिस पहाई नाम ताता पहाक वेडी माल लेला हतलिया के निदेन ताता पहाक वेडी माल लेला हतलिस पहाम विन्नत देने नेदे ताता पहाक वेडी माल किया ने हतलिस पहाट पहाक आई कदू करन देने मित्र दिन उत्तर तिक इसलाम कथा पलिने दास या किए अटट तुना इकतुकलाम इकोलहाय नवेट हताक इकतुकलाम दासिया मे कोटु देखे इकतुव मितंतेन मे कोटु देखे इकतुव मितंतेन एना मे कोटु देखे इकतुव मितंतेन एना हतरट अटाक इकतुकलो दोलहाक वेन हतरट अटाक इकतुकलो तमाय दोलहाक वेन
යන් යටට දැන් එක්කෙනෙක් උත්තර දුන්නනේ දැන් අපට මම අනුජේ හා අනුජි කියන්නක බලන්න එහෙනම් 7 + 2 = 14යි 8 + 2 = 16යි 9 + 2 = 18යි හොඳයි දැන් අපෝ අනිත් අය නිශ්ශබ්ද වෙමු දැන් හිතන්න එපානේ මට කියන්න බැරුණානේ කියලා මෙහෙමයි ලොකු ළමයි ප්‍රමාණයක් ඉන්නවා ඉතින් හැමෝම උත්තර දෙනවා ඒ නැතත් මම දන්නවා යා ගෙදරදී මයික් එක ඔන් කරගන්න නැතුව එතනදී මේක උත්තර දෙනවා කියලා හොඳද ඒක මට අයහුන් නැතුණාට ඔයාට එතනදී පුළුවන් යා මේක උත්තරේ ගහලා තියෙනවානේ නේද මෙතන දැන් මෙහෙමයි අපි සංඛ්‍යා රටාව මොන විදිහයිද කියන්න දන්නේ නැහැ ඔයාලට සංඛ්‍යා රටා පාඩම උගන්වනකොට මේ එකතු කිරීමේ දෙකෙන් දෙක එකතු කිරීමේ සංඛ්‍යා රටාව තමයි මේ මේ තුනෙන් තුන එකතු කිරීමේ නේද අපෝ දෙකෙන්නේ පහෙන් හම්බුනේ පහෙන් පහ එකතු කරන සංඛ්‍යා රටාව මේ 10ෙන් 10 එකතු කරන සංඛ්‍යා රටාව තමයි උගන්වන්නේ පොතේ උගන්වන්නේ එහෙම තමයි හැබැයි පේපරේට එනකොට එහෙම නැතුව එක එක ඒවා දෙනවා සමහර ඒවා එකතු කරලා සමහර ඒවා ගුණ කරලා නේද විවිධ ආකාරයට සංඛ්‍යා රටා අහනවා ඒතර අපි කරන්න වෙනවා මේක දිහා හොඳට බලලා මොකද්ද රටාව කියලා තේරුම් ගන්න ඕනේ हाँ मे के तीन मेक गुण कर मेक बेदी मेका मेक अदुकिरी मेका मेके दिखमती है बोलवा मेन मेहम तम उत्तर एक पलवे मे वाले अभी मे मिचर लेसी का सर मिचर की अन्नी मेम लेसी तम हे बै इन इन टीक 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 इसर हाट लेसी वेन्नी टीक टीक विना प्रश्न मोंटेसोरी हरियट गिहिलाश्रपत्रेवागन ඊනකට ගන්න චුට්ටක් ඔතනින් ඉස්සරහට ගිහ ප්‍රශ්න පත්‍රයේදී ලකුණු ගන්න ඕනේ. එතකොට මේකට වඩා වෙනස් රටාවක් දෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ සරලම සරල රටා ටිකක්. හරි. එහෙනම් 7 + 2 = 14යි 8 + 2 = 16යි 9 + 2 = 18යි. ඒක තමයි උත්තරේ එහෙනම්. 18යි. ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු දිනෙන් දින වැඩි වෙමින් පවතී. මේට හේතුවක් විය හැකි අපි බලමු. රථ වාහන ප්‍රමාණය වැඩි වීම වෙන්න පුළුවන්. ඉන්ධනවල මිල වැඩි වීම ඉන්ධන මිල වැඩි වෙන්න දැන් අපි එතකො අපි දැන් යනවා ගමන් බිමන් යනවා. අනේ තියෙන බයික් එකටයි කාර් එකටයි තෙල් ගහලා එපා වෙලා. ඉතින් ඉන්ධන මිල වැඩි ඉනි. ඉතින් අපි සමාජාලාට ඔන්නේ ඕවි වාහන යනවට වඩා හොඳයි බස් එක යන්නේ කියලා නේද? සමහර බස් එක යන්න පුළුවන් අපි නැත්තම් ගමන් බිමන් මේ නිකන් ඔය නිකන් අනවශ්‍ය ගමන් බිමන් අපි අඩු කරගන්න උත්සාහ කරනවා. ඉන්ධන මිල වැඩි නම් අපි වාහන ගමනාගමනය පොඩ්ඩක් අඩු කරනවා. ඒ මොකද අපිට මුදල් නැහැ ඉන්ධන ගන්න. එතකොට ඒක අනතුරු අඩු වෙන්න හේතුවක් වෙන්න පුළුවන් වැඩි වෙන්න නෙවෙයි. අධිවේගී මාර්ග කියන දේ පුතේ අධිවේගී මාර්ග දැන් ලංකාවේ තියෙනවා දක්ෂිණී අධිවේගී මාර්ග කියලා තියෙනවා. නේද කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අලුතෙන් ඉදි කරනවා කොළඹ නුවර අධිවේගී මාර්ගය මේ අධිවේගී මාර්ග කියන්නේ වෙනම මාර්ගයක් හදලා තියෙන මේ මාර්ගයට ගොඩක් අයට ඇතුල් වෙන්න බෑ ඒක දෙපැත්තේ වැටවල් ගහලා තියෙන්නේ මාර්ගයට ඇතුල් වෙන්න දැන් තියෙනවා පිට වෙන්න දැන් තියෙනවා ඒතර ඒක යන්න පුළුවන් වාහනක් තියෙනවා ඔය මාර්ගයේ දැන් අපේ පාරේ නම් කෙලින්ම මෙහෙම නිකම්ම එක අඳින්නම්කෝ මේ මේම පාරේ මේම දෙපැත්තේ සීමාව තියෙනවා मैद निकाम मेन मेतन सुधुवीर आकनी गहलती मेह वाहन मे पेस्त वाहन मेहदल मेहट मेहदल मेहटे नी मेहनर का मे पेत्ते मेकना मे पेत्ते अर के मे मेदिंग वेटाक गहलती मे मेदिंग लुक वेटाक गहलती मेहन वाहन मे पेत्र मित्र मे पेत्ते वाहन मे पेत्र मित्र मेकत मंत्री दिखा लंका मंत्री दिखा मेकत पारवा दिखे ඉතර මේ පැත්ත යන කෙනා ඔහොම යන්න පුළුවන් ඉස්සර යන කෙනා මෙහෙම ගිහලා ඉස්සර කළ යන්නත් පුළුවන්. ඒතර පුතේ අනතුරු අඩුයි. හැබැයි ටිකක් වේගෙන් නම් වැඩි. සමහරලාට කෙනෙක් හැප්පුණොත් පිටිපස්සේ වාහන ඔක්කොම ඇවිල්ලා හැප්පෙන්න පුළුවන්. එහෙමත් තියෙනවා. හැබැයි අධිවේගී මාර්ග හැදුවම සාමාන්‍ය මේ තියෙන පාරවල් වලට වඩා අනතුරු අඩුයි. මොකද ඒකේ
හැම වාහනයක්ම ගන්නෙ නෑ. දැන් ඔය හිමින් යන ත්‍රී වීල්, බයික්, බයිසිකල්, පයින් යන කට්ටිය ඒවනේ. ඒවා ඇතුල් වෙන්න බෑ. අන්තිම මේක වාහන නතර කරන්නවත් බෑ අධිවේගී මාර්ගවල. සමහරට අධිවේගී මාර්ගයේ ගමන් කරපු දරුවෙක් ඉන්න ඇති කවුරු හරි. ඒතර මතක ඇති මෙහිමයි මෙහිමයි කියලා. මග නවත්තන්නත් බෑ. මග සමහරට තෙල් ගහන තැනක් වෙනම විශේෂයෙන් ඉදි කරලා තිබුණොත්, තේ බොන්න තැනක් විශේෂයෙන් ඉදි කරලා තිබුණොත් එතන නවත්තන්න පුළුවන්. ඒකත් පාරෙන් අයින් කරලා වෙනම නවත්තන්න තියෙන්නේ. ඒ හැර අධිවේගී මාර්ගවල නවත්තන්න බෑ නේද? වාහන ගමන් දිගටම යන්න ඕනේ. පිටවෙන් තැන් තියෙන ඒවා සම්පූර්ණ බෝඩ් ගහලා තියෙන පිළිවෙට සියල්ල තියෙනවා. එහෙනම් අධිවේගී මාර්ගයක් කියන්නේ අනතුරු අඩු වෙන තැන. රථ වාහන ප්‍රමාණය පුතේ වැඩි වෙන්න දිනින් දින. දැන් මේ රථ වාහන ප්‍රමාණය වැඩි වෙන එකත් එක නේද රජයෝ කියන්නේ සමහර වාහනවල බදු වැඩි කරනවා, පිට රටින් වාහන ගෙන්න කරන අතර කරනවා. රථ වාහන වැඩි වෙන පාරට දාන රථ වාහන ප්‍රමාණය වැඩි. එතකොට ලංකාවේ මාර්ග අනතුරු දිනෙන් දින වැඩි වෙන. දේපොතේ ප්‍රවෘත්ති බලනකොට නේද පුදුම තරම් මාර්ග අනතුරු ගැන කියන්නේ සමහරට ඒ සම්බන්ධ වීඩියෝ වල නරඹලා ඇති. හිතා ගන්න බැරි තරම් දවසට නේද පුද්ගලයෝ 3ක් 4ක් මාර්ග අනතුරින්ද අහිමි වෙනවා. ජීවිත අහිමි වෙන්නේ ඔයාලත් බාරවල් යනකොට පරිස්සමින් නේද? තාත්තා හරි ගමන්නේ පරිස්සමින් යන් කියලා නෙමෙයි. වාහන අනතුරු කරගන්න නැති වෙන්න ඕනේ. අපි ඕන තරම් අහලා තිනවා වාහන අනතුරු වලින් හානි කරගත්ත අය ගැන. හරි, එහෙනම් උත්තරේ රථ වාහන ප්‍රමාණය වැඩි වීම. එකවරම නිවසේ ආලෝකේ නැතර විය. කියනොන් රෑ ඔයා පාඩම් කර කර ඉන්නවා. එක පාරම ගෙදර තිබුණු ආලෝකේ නැති වෙනවා. විදුලිය විසන්දි වීම වෙන්න පුළුවන්. මොකද මේ දවස්වල අපි එක පැත්තකින් බැනලත් බෑ ඉතින්. දවස්වල විදුලිය විසන් වෙනවා හැම වෙලාවෙම කකුලන් තත්ත්වය නේද? ඊනවට දැන් ලංකාව වගේ රටක විදුලි බලය විදුලි බල මණ්ඩලයෙන් දෙනවනේ. හැබැයි ඒ දෙනකොට මක එක එක ගැටලු තියෙනවා ඉතින් නේද? සමහරට ගස් කඩා වැටෙන්න පුළුවන්, මොන හරි හානි වෙන්න පුළුවන්. එතකොට විදුලි විසන්දි වීම වෙනවා. එහෙමනම් රෑ විදුලිය විසන්දි වෙච්ච ගාම විසන්දි විසන්දින ගැන කරන්ට් එක යනවනේ අපිට. කරන්ට් එක ගියපු ගමන් ආලෝකය නැති වෙන්න පුළුවන්. විදුලි ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එතකොට ලයිට් එක ඩිම් වෙනවා. අර දන්නවනේ අර ලයිට් එක පොඩ්ඩක් ලාවටපත් වෙනවනේ. නේද? ඩිම් වෙනවා. එහෙනම් ඒක එකවර ආලෝකේ නතර වෙන්නේ නැහැ. ටිකක් ආලෝකේ අඩු වෙන එක වෙන්නේ. හඳ නැති වුණා කියලා අපි තුන් එකපාරම හඳ තියෙනවා. මහා අඳුරු වලාකුලක් ඇවිල්ලා හඳ වහගන්නවා. ඔව් එළිය ආලෝකේ අඩු වෙනවා. එකපාරම කරුවල ගතියක් එනවා අහසේ. හැබැයි ගෙදර නිවසේ ආලෝකේ නැති වෙන්නේ නැහැ. නිවසේ ආලෝකේ රෑ අපි හඳගෙන තියෙන හඳගින් නෙවෙයි. නේද? අපි අරන් තියෙන්නේ බොහෝ විට මෙතන ඉන්න හැම දරුවා වගේම ගෙදර කරන්ට් එක අරන් තියෙන්නේ. කරන්ට් එක එන්නේ. එහෙනම් හේතුව වෙන්න පුළුවන් විදුලිය විසන්දි වීම. අපි යන් යටට පහත සිද්ධිය අනුපිළිවෙලට ගැලපුව විට නිවැරදි පිළිතුර අනුපිළිවෙලට අපි උත්තර වලට යා. ඒ මූණ සෝදනවා, අවදි වෙනවා. මූණ සෝදලා කොහොමද අවදි වෙන්නේ? එක වෙන්න බෑනේ. පළවෙනි එක බෑ. දෙවෙනියට යන් අවදි වෙනවා, ආහාර ගන්නවා, මූණ සෝදනවා. ආහාර අරන් මූණ සෝදලා හරියන්නේ නැහැ. ඒකත් ගන්න බෑ. තුන්වෙනියට යන් අවදි වෙනවා, මූණ සෝදනවා, ඔව් ආහාර ගන්නවා, පාසලට යනවා. එතනම් හරි. චෝක් නේද එහෙම වෙන්න තිබුණා නම් පාසලට යන්න තිබුණා නේද? බලමු තව දවසින් පාසල් යන්න අපිනේ. මේක බලමු. පොල් ගහට නැංගා, පොල් කැඩුවා, ඔව් පොල් ගහෙන් බැස්සා, පොල් ඇහිඳා. ඔව් පළවෙනි උත්තරය හරි. මේක හරි. මම උත්තර ටික ඔන්න ලකුණු කරා. මම පහලට යනවා. දෙපස ඇති අක්ෂර වර්ග මොනවාද කියලා අහනවා. අසද පෙළ, අසද පෙළ මොකක්ද කියන්නේ? ප්‍රශ්න පොඩි වලදක් තියනවද? සෝරි, සමානද? සමානදනේ. ආ ස ද ප ල. ආ ස ද ප ල. හරිනේ, සමානයිනේ. අයන්නට අයන්න.
මෙතන මම වරද්ද ගත්තේ කුණි. හරි. මෙහෙම කරන්න පුළුවන් නේ. ඔන්න මෙතන සමානද අසමානද කියලා බලද්දී අපිට ක්‍රම දෙකක් තියෙනවා පුතේ. දෙකක් නෙවෙයි දෙක තුනම පාවිච්චි කරන්න පුළුවන්. එක ක්‍රමයක් මට මෙතන මවුස් දෙකක් ගන්න බෑ, මේවා දෙකක් ගන්න බෑ. එක ක්‍රමයක් ඔයාට අත් දෙකක් තියෙනවා. හරිද? ඌට ඔයා කරන්න ඕනි ඔය අත් දෙකම අත් දෙකට ගන්න ඕනි පෑන් පෑන් දෙකක් පැන්සල් දෙකක් හරි මොකක් හරි දෙකක් ගන්න. ඇරගෙන මේ පැත්තෙත් ඇඟිල්ල හරි පෑන හරි පැන්සල් හරි තියෙනවා. එතකොටම මේ පැත්තෙත් තියාගන්න. දෙවෙනි එකට මෙතනත් තියාගන්නකොට මෙතනටත් තියාගන්න. තුන්වෙනි එක එකින් එක එනවා. බලන්න. හතරවෙනි එකත් ඒ විදිහට එනවා. පස්වෙනි එකත් එනවා. මං කියන්නේ වෙන වෙනම දැන් මං මේ වෙන වෙනම පෙන්නන්නේ. එහෙම නෙවෙයි. එහෙම නැත්තම් ඔයාලට තව එකක් කරන්න පුළුවන්. මේ පැත්තේ තියෙන එක චූටි දෙකකින් කපනවා. ආ ඒකම මේ පැත්තේ තියෙනවා කපනවා. මේකත් කැපුවා. මේකත් කැපුවා. මේකත් කැපුවා. හරි. ඒකත් සමානයි. ප තියෙන්නේ. හරි. ඒකත් සමානයි. ල තියෙන්නේ. ඒකත් සමානයි. මෙන්න මේ ආකාරයට බලන්න පුළුවන්. පැහැදිලිද? තව ක්‍රම ඔයාලට ලේසි විද්‍යාව පාවිච්චි කරන්න පුළුවන්. දෙපසම සමානද කියලා අහනවා. සරල උත්තරයක් තියෙනවා. ඔව්. දෙපසම සමානයි. කිවන එක කියන්න බෑ. නැත කියන්න බෑ. මෙහි අවරෝහණ. මොනවද පුතේ අවරෝහණ අක්ෂර කියන්නේ? දන්න කෙනෙක් කියන්නකෝ. පහළට යන ඒවා. යට යන අකුරු. මම මේක මතක තියාගන්න පොඩි ක්‍රිටිකමයක් කියලා දෙන්න හදන්නේ. පුතේ අක්ෂර වර්ග තුනක් අපිට අහු වෙනවනේ. එකක් ආරෝහණ, අනිත් එක මධ්‍ය අක්ෂර, අනිත් එක අවරෝහණ. ඔයාලට පැහැදිලි ඇති මධ්‍ය අක්ෂර කියන්නේ රූලි මැද ලියන අකුරුනේ. ඒත් මේකේ තියෙන සයන්න, පයන්න රූලි මැද තියෙන. ඒක ඔයාලා දන්න සරල දෙයක්. මධ්‍ය අක්ෂර මතකයි. හැබැයි වැඩේ තියෙන්නේ ඔය ආරෝහණයි අවරෝහණයිනි පැටලෙන්නේ නේද? මම මෙහෙම කියන්නම්. ආ අපි ආරෝහණ කියද්දී අකුරු ගණන් කරමුකෝ. ආ රෝ හ න. ආරෝහණ කියද්දී අකුරු හතරයි ආවේ. අපි ගණන් කරමු අවරෝහණ කියද්දී. ආ ව රෝ හ න. අවරෝහණ කියද්දී මට අකුරු පහක් ආවා. මං කරන්නේ දානම ඔය වචන දෙක වතුරට. හරිද? වතුර භාජනයකට දානවා. වතුරට දැම්මම දැන් පුතේ බර වැඩි වෙනවනේ වතුර යට යන්නේ නේ. බර අඩුවේ වතුර උඩට එනවා නේද? එතකොට ආරෝහණ කියද්දී අකුරු හතරයි. ඒ අකුරු හතරින්ද ඒක උඩට එනවා. අවරෝහණයින්ද අකුරු පහයි. අකුරු පහයින්ද ඒක යටට යනවා. එහෙනම් දුවේ පුතේ රූලෙන් යටට යන අකුරු අවරෝහණ. මම මේ නිකන් කෙටි ක්‍රමයක් මේ කියලා දෙන්නේ සල්ලව මතක තියාගන්න පුළුවන් විදියට. හන්දද? නැත්තම් එහෙම එකක් නෑ. ආරෝහණ කියන්නේ මේ වතුරෙන් යටට යන අකුරු එහෙම නෙවෙයි. ආරෝහණ කියන්නේ රූලෙන් පහළට යන අකුරු කියලා තමයි කියන්නේ. මම අර කෙටි ක්‍රමයක් හදාගත්තේ මේ. මතක තියාගන්න ක්‍රමය. ආරෝහණ කියන්නේ එහෙනම් රූලෙන් යට යන අකුරු. සෝරි, ආරෝහණ කියන්නේ රූලෙන් උඩ යන අකුරු. අවරෝහණ කියන්නේ රූලෙන් යට යන අකුරු. එහෙනම් ඔයාලා දන්නවා මේ අවරෝණ අක්ෂර කීයක් තිබේද? දැන් වැඩේ පටලව ගන්න එපා. අවරෝණ අක්ෂර මේකත් අවරෝහණ එක පැත්තක කියලා නැහැනේ. මේකත් අවරෝහණ, මේකත් අවරෝහණ තුනයි, මේකත් අවරෝහණ හතරයි, මේකත් අවරෝහණ පහයි, මේකත් අවරෝහණ හයයි. මේකේ හයක් තියෙනවා. මේ පැත්තේ තුනයි, මේ පැත්තේ තුනයි. එක පැත්තක් විතරක් හිතලා තුන ගහන්න එපා. පළවෙනි උත්තරේ තුනම දෙනවා. මේ වරද්ද ගනින් කියලා තමයි දෙන්නේ. නෑ, ඒවට අපිට අහු වෙන්න හොඳ නෑ. උත්තරේ 6යි. පැහැදිලි ඇති ආරෝහණ අවරෝහණ කියන එක මතක තියාගමු. පොඩි දෙයක් තියෙන්නේ නේද? මධ්‍ය අක්ෂර රූලි මැදේවා, ආරෝහණ රූලෙන් උඩේවා. දැන් රූලෙන් උඩ කොට වල උඩ රූලේ ගෑවෙන්න විතරයි ලියන්නේ නේද? හරි, අපි යන් යටට බීම බෝතලයක් දෙදෙනෙකුට ප්‍රමාණවත් දෙයි. හරි, තුන් දෙනෙකුට ප්‍රමාණවත් බීම බෝතල්. දැන් ඔන්න තුන් දෙනෙක් අපිටම ගෙදරට එනවා. ඔයාලා ගෙදර දැන් මේ දවස්වල එන්න දෙන්නේ නැහැ. නෑ දෑව අපිනු ගෙදර ඉන්න තුන් දෙනාට කියලා. එහෙම කියන්නේ. නැත්නම් නෑ දෑව ඉන්න බෑනේ මේ දවස්වල. ගෙදර ඉන්න තුන් දෙනාට බීම ගේන්න යනවා. හඩේ පොඩ්ඩක් අර පිලා ටක් ගාලා. එක බීම බෝතලයක් දෙන්නට බොන්න පුළුවන්. දැන් ඔයයි නංගියයි මල්ලී තමයි ඉන්නේ. එහෙනම් නංගිරයි මල්ලීටයි බෝතලයක් දීලා ඔයාට දුන්නේ නැතුනොත් ඔයාගේ මූණ දිහා බැලුවට පස්සේ අර දෙන්නටම බෝතලේ දීපු එකේ වැඩක් නෑ. හරිද? මුදලාලින්ගේ අහනවා මුදලාලි මේ දෙන්නිට තමයි එක බෝතලයක් එනවා මට බෝතලයකින් භාගයක් දෙන්න දෙන්න.
මොනා කරන මුදලාලි බෝතලේ කපලා දෙන්නද අපිට? බෑනේ. එහෙනම් එකයි භාගේ බීම බෝතලේ දෙන්න විදියක් නැහැ. සමහර ඒවා භාගේ දෙන්න පුළුවන් ඒවා තියෙනවා. හොඳද? හැබැයි බීම බෝතලේ එකයි භාගේ දෙන්න විදියක් නැහැ. බීම බෝතලේ දෙකට කපන්න විදියක් නැහැ. එහෙනම් මේ දුන් දෙනෙක් ඉන්නේ හින්දා දෙන්නෙත් එක බෝතලයක් ගේන්න වෙනවා. ඉතිරි විච්ච ඔයාට තව බෝතලයක් ගේන්න වෙනවා. එහෙනම් අම්මා අර තාත්තා අර කඩේ ගියාම බීම බෝතල් දෙකක් ගේන්න වෙනවා තුන් දෙනෙක් ඉන්නවනම්. තුන් දෙනෙට බීම බෝතල් ඒ කියන්නේ එක බෝතලයක් දෙන්නෙත් නම් තුන් දෙනෙක් කියද්දින් එක බෝතලයක් මදි. ඉතිරි විච්ච කෙනාට තව බෝතලයක් ගන්න වෙනවා. සර් 30 අකුරු වර්ග ගන්නේ නෑ පුතේ, අවරෝහණ අක්ෂර වර්ග වර්ග තමයි අහන්නේ. හරි, අක්ෂර මෙතන මෙහෙමයි, ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. අක්ෂර වර්ග කියලා තමයි අහන්නේ. එහෙනම් වර්ග කියනවා නම් පුතේ මෙතන ඉතින් වර්ග නෙවෙයි, අක්ෂර කීයක් තිබේද කියලා තමයි අදහස තමයි අහන්නේ. දැන් වර්ග කියන දින් එතන මට වර්ග කියන්නේ එහෙම කියන්න බෑනේ නේ, අකුරු නෙවෙයි අවරෝහණ අක්ෂර. එතන මෙතන මේ 1 2 3යි. සර් වර්ග 3යිනේ තියෙන්නේ. අයනු වර්ග, දයනු වර්ග, ලයනු වර්ග. ඔව් නේද? අය බලමු ප්‍රශ්නේ අපි. මෙහි අවරෝහණ අක්ෂර වර්ග කීයක් ඇද්ද? පිළිගන්න වෙනවා. අපි ආය ප්‍රශ්න උත්තරේ වෙනස් කරමු. වර්ග නෙවෙයි, වෙනස් කරගමු. ආය උඩට ගිහිල්ලා මකල හදා ගන්න එක. ඒක තමයි කතාව. වර්ග නෙවෙයි, ඒතුරු වර්ග 3යි. මේ අයනු වර්ග, දයනු වර්ග, ලයනු වර්ග තමයි ගන්න වෙන්නේ. සර් මගේ නෑ. හරි, හදා ගන්න. හොඳයි, මතක් කරපේ එක. වර්ගනේ ඇහුවේනේ, වර්ග කිව්වම් පුතේ. මෙතන දැන් අක්ෂර ගන්න තමයි 6, මෙතන 3යි, මෙතන 3යි. වර්ග ඇහුවට පස්සේ මෙතන වර්ග විදිහට මෙහෙම තමයි අපිට ගන්න වෙන්නේ. හරි, මේක පැහැදිලි නේ, මේක නේද? අපි යන් 8 එකට. ප්‍රියංකාගේ වයස අවුරුදු 8 කි. නංගීගේ වයස ප්‍රියංකාගේ වයසින් භාගයයි. ප්‍රියංකට අවුරුදු 8යි, නංගි ඒ වගේ භාගයක්. 8 භාගේ 4. ඒ භාගයේ 4 දෙකල පිටා ගන්න තමයි තියෙන්නේ. ප්‍රියංකා 8යි, නංගි ප්‍රියංකාගේ වයසින් භාගය. ඒ කියන්නේ මේ 8ට වඩා අඩු උත්තරයක් තියෙන මේක විතරයි තියෙන්නේ. එහෙම හිතන්න පුළුවන්. අර්ධවත් ඇකිය තාත්තා වැඩට ගියේය. ඔව්, වැඩ තාත්තාට ගියේය. ගියේ තාත්තා වැඩට. අන්ත එක, තාත්තා වැඩට ගියේ. ඒක තමයි අර්ථවත් ඇකිය. වැස්ස තදින් ඇද හැරෙනි ගැලපෙනවා. ඇද වැස්ස තදින් වැටුනි. තදින් ඇද වැස්ස හැලුනි. වැස්ස තදින් ඇද හැලුනි. දී ඇති උපකරණ භාවිතා කරන පුද්ගලයන් වන්නේ මට්ටම්ලීය පෙදරේරුවා. ගොවියා මට්ටම් ලිය පාවිච්චි කරන්නේ නැහැ, වඩුව පාවිච්චි කරන්නේ නැහැ, උදැල්ල පාවිච්චි කරන්නේ ගොවියා. එනම් පළවෙනි උත්තරේ. මට්ටම් ලිය වල දන්නවනේ බිත්තියේ තිරස් බවනි මානින්නේ. ඒ කියන්නේ එහා පැත්ත කොනේම ගඩොලක් තිබ්බම මෙහා පැත්ත කොනේ ගඩොලත් එක්ක මැද ගඩොල් ටික කෙලින්ද කියලා බලන්නේ මට්ටම් ලිය තියලා. උදැල්ලෙන් ගොවියා නේද මේ වලවල් ගහනවා, උදුළු ගහනවා, ගොඩක් වැඩ කරනවා නේද, කුඹුරු කොටන්නේ උදැල්ලෙන්. එහෙනම් එක තමයි එන්නේ. වේදනාලාව පාවිච්චි කරනවා වෛද්‍යවරයා. ඔයා ගියාම අනේ දොස්තර මහත්මයෝ මට උනේ නේද, මට කැස්ස කිව්වම වේදනාලාව තීර තමයි බලන්නේ. බුරුමය පාවිච්චි කරනවා වඩු කාර්මික. අර යන්නේ ටීවී කැඩේක් බුරුමය දැක්කට පස්සේ මේ අංකල් මේ 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 මොකද කියලා සිතීම බල්ල කියනවනේ. ඒ බුරුමය ගැන නෙමෙයි කිව්වේ, වඩු වැඩේ පාවිච්චි කරන බුරුමය නේද. හරි, මොකද්ද මොකද්ද පුතේ? 35ට උත්තරේ මොකද්ද? අනේ එකනේ ලකුණු කරානේ. වෛද්‍යවරයා සහ වඩුවා තමයි මෙතන උත්තරේ ඉන්නේ. වේදනාලාව වෛද්‍යවරයා, බුරුමේ පාවිච්චි කරන්නේ වඩුවා. නොගැලපෙන වචනයක් සහිත පිළිතුර. ඉදල හොස්ස පෑන.
පොත පෑන පැන්සල පොතේ ලියන පෑන පැන්සල පාවිච්චි කරනවා ගැලපෙනවා අත හිස පාදය ඔව් අතක් තියෙනවා ඔළුවයි පාදය අපේ ශරීර අංග ඉදලයි කොස්සත් එක මේ පෑන දාපු එක තමයි ගැටලුව තියන්නේ නේද එතන නොගලපෙන වචනයක් තියෙනවා ගෙදර නිවස නිවහන සමාන පද වහල බිත්ති උළු එකක් තියෙනවා සමාන නැති එකක් समान पद अम्मा ताता मेतन समान पद मेतन गिदर वहाल निवस गिदर तीन कैली बेद टीका कंग टीका अम्मा ताता मैं गेल नगल वचने अंक तू उत्तर හිස්තන සුදුසු වචනය මේ බලන පුතේ 5යි 4යි 5යි 9යි 7යි 8යි නම් මෙතනට එන්න ඕනේ 6 යට සංඛ්‍යා දෙකේ එකතුව උඩට ඇවිල්ලා මෙතනට එන්න ඕනේ 6 මේ 6යි 3යි 9යි 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 18යි මේකත් එහෙමයි 6යි 4යි 10යි මේ 10යි 10යි 15යි 25යි එලා එනම් 15ක් එන්න මෙතන 7ට 8ක් එකතු වෙනවා හරි ඔය විදිහට තමයි මේ ප්‍රශ්න ටිකට උත්තර ටික ආවේ